සුබ දවසක් ඔයාලා හැමෝටම. බ්‍රේන් හිමරේජ් කියන්නේ මොකක්ද? අපේ මොළයේ නහර පුපුරා යාමෙන් අභ්‍යන්තර රුධිර වහනයක් සිද්ධ වීම. මේක නිසා අපේ මොළයේ පටකවලට හෝ මොළයේ ආරක්ෂිත ආවරණවලට රුධිර වහනය සිද්ධ වෙන්න පුළුවන්. මේ ආවරණයට කියන්නේ මෙනින්ජස් කියලා. මේකත් ස්තර තුනකින් හැදිලා තියෙන්නේ. මේ ස්තර තුනෙන් මැද තියෙන ලේයර් එක තමයි අරක්නොයිඩ් මැටර්. මේ ස්තරේ රුධිර වාහිනී බහුලව තියෙනවා. මොකද රුධිර නාල විශාල ප්‍රමාණයක් මේ ස්තරය හරහා තමයි ගමන් කරන්නේ. සමහර වෙලාවට මේ ස්තරයේ තියෙන රුධිර නාල පිපිරීමෙන් එම ස්ථානයේ පුරාවටම රුධිරය කාන්දු වීම සිද්ධ වෙනවා. මොළයේ පටකවලටත් රුධිරය කාන්දු වෙනවා. මේ බ්‍රේන් හිමොරේජ් තත්ත්වය ආකාර කිහිපයකින් අපේ මොළයට හානි කරනවා. අපේ මොළයේ පටකවල රුධිර කාන්දුවක් සිද්ධ වුණොත් මේ කලාපයට ඔක්සිජන් නැති වෙනවා. මොකද රුධිරයේනේ පටකවලට ඔක්සිජන් ගේන්නේ. මේ ස්ථානයේ මොළයේ පටක මිය යාම ඔන්න සිද්ධ වෙන්න පටන් ගන්නවා. මොළයේ ආවරණ ප්‍රදේශයේ රුධිර ගැලීමක් සිදු වුණොත් එතන රුධිරය එකතු වීමක් වෙලා එම ස්ථානයේ ඉදිමීමට පටන් ගන්නවා. මේ හේතුවෙන් රුධිර පීඩනය ඉහළ යනවා. ඒක නිසා අපේ මොළයේ පටකවලට තියෙන රුධිර නාල පිපිරීමෙන් අපේ මොළයේ සෛලමිය යාම පටන් ගන්න පුළුවන්. හරි, රෝග ලක්ෂණ විදියට වමනය ඇති වෙන්න පුළුවන්. අසමතුලිත ස්නායු ආබාධයක් සහිතව පෙනීම සහ කතා කිරීමේ අපහසුතාවයන් දැනෙනවා. මේ රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඉක්මනින්ම රෝහල්ගත වෙන්න ඕනේ. මේ බ්‍රේන් හිමරේජ් වලට පුළුවන් තරම් ඉක්මනින් ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍යයි. එහෙම බැරි වුණොත් රෝගියාගේ මරණය සිදුවෙන්නත් පුළුවන්. මොළයේ රුධිර වහනය ඇති ස්ථානය සහ මොළයට කොපමණ හානියක් සිදුවෙලාද යන්න තීරණය කිරීමට වෛද්‍යවරු CT ස්කෑන් හෝ MRI පාවිච්චි කරනවා. රුධිර වහනය වන ස්ථානය සහ මොළයට වුණ හානිය හඳුනා ගැනීමෙන් පසුව ප්‍රතිකාර කිරීම ආරම්භ කරනවා. හිස්කබලේ අස්ථියක් සිදුරු කරලා රුධිර කැටි ඉවත් කිරීම සිද්ධ කරනවා. ලේ ගැලීමද මෙතනින් නවත්තනවා. ප්‍රතිකාරවලින් පසුවද රෝගියාට ඇවිදීමේ, කතා කිරීමේ අපහසුතාව වැනි ශාරීරික අසාමාන්‍යතා යම් කාලයක් පවතින්න පුළුවන්. හරි, තවත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරන්න. හැමෝටම good luck.